හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද හුදුවක් පුන් පොහෝ දවස වසරේ අවසාන පුන් පොහෝ දවස විශේෂයෙන්ම ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂින සාකා බෝධීන් වහන්සේ සංඝමිත්තා රහත් භික්ෂුණිය සමග මේ ලංකා භූමියට වඩමවා අනුරාධපුර මහමෙවුනා පුණ්‍ය භූමියේ රෝපණය කරපු පුන් පොහෝ දවස ඒ වගේමයි ශ්‍රී ලංකා භූමිය තුල කාන්තාවන්ට පැවිද්ද උපසම්පදාව මේ භික්ෂුණීන්ට ලැබිච්ච පුන් පොහෝ දවස ඒ වගේමයි සිරිපා සමය ආරම්භ වෙන්නේ අදවන් පුන් පොහෝ දවසකින් අපේ බුදුරජාණන් වහන්සේ 500ක් මහරහතන් වහන්සේලා සමග තුන්වැනි වතාවේ ලංකාවට වැඩම කරපු වෙලාවේ සුමන සමන් දෙවියන්ගේ ආරාධනාව මත සිරිපා කඳු මුදුනේ උන්වහන්සේගේ දහසක් නිම්වලුළු වලින් යුක්ත චක්‍ර ලක්ෂණ මංගල ලක්ෂණ වලින් යුක්ත ඒ සිරිපා සටහන තැබුවේ අවුරුදු 5000ක් යනතෙක් දෙව් මිනිසුන්ගේ වන්දනා ලැබමින් නොමැකී පවතිවා මේ උතුම් බුද්ධ අධිෂ්ඨානය මතයි එනිසා පින්වතුනි සුමන සමන් දෙවියන්ගේ ආරාධනෙන් උසම කඳු මුදුනේ සමන්ත කූට පර්වත මුදුනේ මේ තබපු සිරිපා සටහන අවුරුද්ද මාස ගණනාවක් අවාරි කියලා මිනිස්සු වන්දනා කරේ නැති වුණාට දෙව් බඹුන් ඒ භූමිය හැමදාම වැඳුම් පිදුම් කරමින් පුද පූජා පවත්වන භූමියක්. ඉතින් වසරේ මාස කීපයක් මිනිසයන් වන අපිට ඔබට අපි කාටත් වාසනාව ලැබෙනවා. මේ සිරිපා කරුණා කරලා ඒ උතුම් සිරිපා සටහන ඒ බුදුගුණ සිහිපත් කරගෙන වන්දනා කළ පින් රැස් කරගන්න. ඉතින් මේ කාරණා සියල්ල එදිච්ච අද වගේ පුන් පොහෝ දවසක මේ ධර්මයේ ශ්‍රවණය කරන ඔබ හැම දිනාටම මේ උතුම් ධර්ම ශ්‍රවණය නිවන් දොරටුවක් බවට පත් වේවා කියලා අපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පින්තුනේ අපේ බුදුරජාණන් වහන්සේ අනුපාදිශේෂ පරිනිර්වාණයෙන් සම්බුදු කෘත්‍ය අවසන් කරලා එදා මල් රජදරුවන්ගේ උපවර්තන ශාල වනෝද්‍යානයේ පිරිනිවන් පාන්න පෙර පිරිනිවන් මංචකේ වැඩ සිටිද්දී මහා බුද්ධ අධිෂ්ඨාන පහක් සිදු කරනවා. ඒ බුද්ධ අධිෂ්ඨාන පහම අපේ ලංකා භූමිය හා සම්බන්ධ බුද්ධ අධිෂ්ඨාන පහක්. ඒ බුද්ධ අධිෂ්ඨාන පහෙන් පළවෙනි අධිෂ්ඨානයේ තමයි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 200 ගණනකට පසුව තුන්වෙනි ධර්ම සංගායනාවෙන් පස්සේ මේ ලෝකේ බොහෝ රටවලට ධර්මයේ ව්‍යාප්ත කිරීම පිණිස ධර්ම ප්‍රචාරක පිරිස් ලෝකෙ පිටත් කරලා යැවෙන. මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු මේ රහතන් වහන්සේලා පිරිස ලංකාවට වැඩම කළ ලංකා භූමියේ බුද්ධ ශාසනය ස්ථාපිත කරන. ඊට පස්සේ බුද්ධ ශාසනය ස්ථාපිත වෙන්න නම් ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂින සාකාව ලංකා භූමියට වඩම්මලා පෙර බුදුරජාණන් වහන්සේලාගේ බෝධීන් වහන්සේලාගේ දක්ෂින සාකා පිහිටි ඒ මහමෙවුනා පුණ්‍ය භූමියේ රෝපණය කළ යුතුයි. මෙන්න මේ කටයුත්තේදී මිහිඳු මහරහතන් වහන්සේගේ ඉල්ලීම මත ධර්මාශෝක රජතුමා එදා ඒ වෙනකොට වැඩ හිටිය ශ්‍රේෂ්ඨතම මහරහතන් වහන්සේ මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේව දැනුවත් කරලා රන් කටාරමක් සකස් කරලා. රන් කටාරමක් කියන්නේ පුංචි රත්තරන් වලින් හදපු පාත්‍රයක් නෙමෙයි. විශාල රත්තරන් පාත්‍රයක් සකස් කරෝලා පෙරහැරින් පිරිස එකතු කරගෙන මහා බෝධීන් වහන්සේ බුද්ධගයා වජිරාසනී ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ අසලට පැමිණෙනවා. මෙන්න මෙතනදී බුදුරජාණන් වහන්සේගේ අදිෂ්ඨාන මෙන්න මෙතනට තමයි උන්වහන්සේ අදිෂ්ඨාන යොමු කරන්නේ. එක අදිෂ්ඨානය. ඒ තමයි ධර්මාශෝක රජුරෝ මේ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂින සාකාව දකිනකොට රජතුමාට බයක් තැති ගැනීමක් ඇති වෙනවා. අනේ මං කොහොමද මේ බෝධියේ දක්ෂින සාකාව වෙන් කරලා මේ රන් කටාරමේ පිහිටවන්නේ කොහොමද මගේ අතින් මම මේ ශාකාව වෙන් කරන්නේ? පිංගතුනි දක්ෂින සාකාව කියන්නේ බෝ පැලයක් නෙමෙයි.
බෝ ඇටයකින් හටගත්ත පුංචි බෝ පැලයක් නෙමෙයි. අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වෙච්ච ඒ උතුම් ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දකුණු පස තිබිච්ච විශාලම ශාඛාව. ශාඛාව කියන්නේ බෝ අත්ත. එතකොට මේ බෝධි ශාඛාව වෙන් කරලා කටාරමේ පිහිටවන්නේ කොහොමද කියලා රජතුමාට තැති ගැනීමක් ඇති වෙනවා. මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේගෙන් විමසනවා. අන්න එතනදී මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේ බුද්ධ අදිෂ්ඨාන උන්වහන්සේ ඉරදීෙන් දකිනවා. දැකලා කියනවා රජතුමනි, ඒ කටයුත්ත අපි කළ යුතු දෙයක් නෙමෙයි. අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න පෙර පිරිනිවන් මංචකේ මහා අදිෂ්ඨාන පහක් සිදු කළා තියෙනවා. එයින් පළවෙනි අදිෂ්ඨානේ මේ බෝධි ශාඛාව රන් කටාරමේ පිහිටීම හා සම්බන්ධයි. ඒ නිසා ඒ බුද්ධ අදිෂ්ඨානේ යම්සේද ඒ පරිදිව සිදු වේවා කියලා රජතුමා බෝධීන් වහන්සේට වන්දනා කරලා ඒ බුද්ධ අදිෂ්ඨානේ සිහි කරන්න කියනවා. පින්වතුනි, අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න පෙර පිරිනිවන් මංචකේ වැඩ ඉඳලා සිදු කරපු පළවෙනි බුද්ධ අදිෂ්ඨානේ තමයි ධර්මාශෝක රජතුමා රන් කටාරමක් සකස් කරගෙන මහා බෝධීන් වහන්සේ අසලට පැමිණිලා බුද්ධගයා වජිරාසන මේ බෝධීන් වහන්සේට වන්දනා කරද්දී දක්ෂින ශාඛාව පමණක් පෙනී ඉඳලා අනික් ශාඛා නොපෙනී රජතුමාට ලංකා භූමියට වැඩම්මිය යුතු දක්ෂින ශාඛාව පමණක් පෙනේවා කියලා අදිෂ්ඨානයක් කරා. එතනදී රජතුමා රත්තරන් තුඩකින් ඒ ශාඛාව වෙන් වෙන තැන ලකුණු කරලා පළවෙනි බුද්ධ අදිෂ්ඨානෙ සිහි කරනවා සමගම ඒ බෝධියේ දක්ෂින ශාඛාව ඉබේම වෙන් වෙලා මුල් විහිදුවාගෙන අහසට පැන නගෙමින් රන් කටාරමේ පිහිටාවා කියලා අදිෂ්ඨානයක් කරා. ඒ තමයි පළවෙනි බුද්ධ අදිෂ්ඨානය. එහෙමනම් පින්වතුනි, ජයශ්‍රී මහා බෝධියේ දක්ෂින ශාඛාව රන් කටාරමේ පිහිටියේ බුද්ධ අදිෂ්ඨානය මතයි. කවුරුත් කපලා රෝපණය කරලා මේ පෝර පස් දාලා හදලා එහෙම මේ වැඩමුව නෙමෙයි. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකයේදී අනාගතයේ දිහා බලලා කරපු බුද්ධ අදිෂ්ඨානය මත මහා පෙළහර පාමින් දක්ෂින ශාඛාව තමන් විසින්ම වෙන් වෙලා මුල් විහිදුවාගෙන අහසට පැන නැගලා රන් කටාරමේ පිහිටියා. මේ ප්‍රාතිහාර්ය දකින රජතුමාට පුදුමාකාර සතුටක් ඇති වෙලා මුළු දඹදිව් රාජ්‍යෙම බෝධීන් වහන්සේට පූජා කරා. පින්වතුනි, දෙවනි බුද්ධ අදිෂ්ඨානය තමයි ඒ දක්ෂින ශාඛා බෝධිය රන් කටාරමේ පිහිටනවා සමගම ඒ බෝධීන් වහන්සේගේ බෝපත් අතරින් සවනක් ගන බුද්ධ රශ්මි දහරා විහිදේවා කියලා අදිෂ්ඨානයක් කරා. ඒ බෝධීන් වහන්සේගේ බෝපත් අතරින් සවනක් ගන බුද්ධ රශ්මි දහරාවන් විහිදුනා කියන ඒ බුද්ධ අදිෂ්ඨානය මතයි. අපි දන්නවා බුදුරජාණන් වහන්සේගේ බුදු සිරුරෙන් තමයි බුද්ධත්වයට පත් වෙලා හතරවෙනි සතියේ රුවන් ගේ මත වැඩ සිටිමින් ධර්මී පරම ගාම්භීරම කොටස් අභිධර්මයේ පဋාණ ප්‍රකරණ කොටස මෙනෙහි කරද්දී උන්වහන්සේගේ ලේ ධාතුව පවිත්‍රත්වයට පත් වෙලා බුදු සිරුරෙන් සවනක් ගන බුද්ධ රශ්මි දහරා විහිදුනා කියලා සඳහන් වෙනවා. ඒ තමයි බුදු වෙලා මුලින්ම සති හතරකට පසු රුවන් ගේ තුල වැඩ සිටිමින් අභිධර්මයේ මෙනෙහි කරද්දී බුද්ධ රශ්මි දහරා විහිදෙන්න පටන් ගත්තා. බුදු කෙනෙක්ගේ බුදු සිරුරෙන් තමයි බුදු රැස් විහිදුනේ. බුද්ධ රශ්මි ඒ ආලෝක ධාරා විහිදේ. හැබැයි බුද්ධ අදිෂ්ඨානයේ මත බුදුරජාණන් වහන්සේගේ අදිෂ්ඨානයෙන් ජයශ්‍රී මහා බෝධියේ දක්ෂින ශාඛාව රන් කටාරමේ පිහිටියට පස්සේ ඒ බෝ පත්‍ර අතරිනු සවනක් ගන බුද්ධ රශ්මි ධාරා විහිදෙන්න පටන් ගත්තා. ඒ තමයි දෙවනි බුද්ධ අදිෂ්ඨානය. ඊළඟ තුන්වෙනි බුද්ධ අදිෂ්ඨානයත් මේ බෝධීන් වහන්සේගේ දක්ෂින ශාඛාව හා සම්බන්ධයි. පින්වතුනි, ජයශ්‍රී මහා බෝධියේ දක්ෂින ශාඛාව මේ රන් කටාරමේ පිහිටියට පස්සේ රන් කටාරම එහෙමම ඉබේම අහසට පැන නැග්ගා. ටික ටික අහසට පැන නැගලා අහසේ වලා ගැබ අතර අහසේ පේනවා වලාකුළු අතර අහසේ පේනවා රන් කටාරම සහිත බෝධීන් වහන්සේ. අහසේ වැඩ සිටියා සතියක්.
දස දහසක් ලෝක ධාතුවල දේව බමුණගේ පුද පූජා ලැබමින් දක්ෂින සාක්කාව සතියක් අහසේ වැඩ සිටිත්වා කියලා අදිෂ්ඨානයක් කරා. ඒ සතිය පුරාම රජතුමා පුදුම සතු මේ පෙළහර දකින්නකොට කවුද සතුටකට ප්‍රබෝධයකට පත් නොවෙන්නේ? ධර්මාශෝක රජතුමා කීප වතාවක් තමන් එක්සේ සත් කරපු දඹදිව රාජ්‍ය ජයශ්‍රී මහා බෝධීන් වහන්සේට මේ දක්ෂින සාකා බෝධීන් වහන්සේට පූජා කරමින් සාදුකාර දෙදී ඒ දින හතමේ භූමියේ වැඩ සිටිමින් පුද පූජා පවත්වමින් ඒ පෙළහර බලාගෙන හිටියා. දින හතකට පසුව අර බෝධීන් වහන්සේ සහිත රන් කටාරම ටික 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 පොළොවට වැඩම කළා. ඊට පස්සේ පිළිගෙන බොහොම ලස්සනට සරසපු රතේක තැම්පත් කළ පෙරහැරේ වඩම්මගෙන ආවා. ගංගානම් ගඟායිනේ සකස් කරලා තිබුණ රජතුමාගේ අවසරයෙන් බොහොම ලස්සන විශාල නැවක්, මේ නැවේ මණ්ඩපයක් හදලා තිබුණා. මේ මණ්ඩපයේ මත නැවේ බෝධින් වහන්සේ සහිත මේ පාත්‍රය තැම්පත් කරා. එතකොට සංඝ මිත්තාව ඇතුළු රහත් භික්ෂුණීන් වහන්සේලා අරිට්ට අමාත්‍යවරයා මේ පිරිස නැවට නංවලා නැව ගඟ දිගේ එනවා මුහුද දක්වා. රජතුමා ඇතුළු රාජකීය පිරිස මේ පිරිසත් එක්කම ගං ඉවුර දිගේම මීට සමාන්තරව මුහුදට වැටෙන තැන දක්වාම ආවා කියන. එහෙම ඇවිල්ලා නැව මුහුදට සේන්දු වෙන තැනදී ආයිමත් අර බෝධීන් වහන්සේ සහිත මේ රන් කටාරම අරගෙන ගොඩබිම මණ්ඩපයක තියලා නැවත වතාවක් මුළු දඹදිව් රාජ්‍යම බෝධීන් වහන්සේට පූජා කරන. එහෙම පූජා කරලා ධර්මාශෝක රජතුමා කියනවා අරිට් අමාත්‍යවරයාට, ප්‍රිය අමාත්‍යවරය, මම මේ දඹදිව් රාජ්‍යම ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ උදෙසා කීප වතාවක්ම පූජා කරා. මගේ රාජ්‍යම බෝධීන් වහන්සේට පූජා කරලා තියෙන. ඒ නිසා මේ උත්තම බෝධීන් වහන්සේ ලංකා භූමියට වැඩමුවාට පස්සේ මා මිත්‍ර දේවානම්පියතිස්ස රජතුමාටත් කියන්න, ලංකා භූමියත් මේ උතුම් බෝධීන් වහන්සේට පූජා කරන්න කියලා මගේ ඉල්ලීමක් හැටියට කියන්න කිව්. එහෙම කියලා බෝධීන් වහන්සේ නැව මත ආයමත් තැන්පත් කරලා බෝධිය සහිත මේ නැව පිටත් කරලා එවද්දි නොපෙනී යනතෙක්ම රජතුමා කඳුළු වගුරෝමින් සාදුකාර දිදී බලාගෙන හිටියා කියන. පින්වතුනි, ඔය විදිහට තමයි එදා ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂින සාකා බෝධීන් වහන්සේ ලංකාවට වඩම්මන්. ඒ වඩම්මගෙන එන අතරෙදී මහා සාගරයේ තුලදී ඔබහාල ඇති මහා මුහුදේ තමයි ඉන්නේ නාගලෝකේ නාගයෝ. මහා සාගරයේ අපේ ඇස්වලට පේන ඔය මාළු පීනගෙන යන නොයෙක් සත්තු ඉන්නවා තමයි. හැබැයි මේ මහා මුහුදේ ඉන්නවා ඇසට නොපෙනෙන තිමි, තිමංගල, තිමිර පින්ඩල, නාග, අසුර, ගහන්දරව කියලා සත්ව කොටස්. එය අපේ පියවිය හැට පේන්නේ. බුදුරජාණන් වහන්සේ පහාරාද කියන සූත්‍රය ඉතාම ලස්සනට පෙන්නනවා මහා මුහුදේ ඉන්නවා කියනවා යොදුන් සිය ගණන් විශාල අමනුස්සයෝ. මේ බුදුහාමුදුරු බුදු ඇසින් දැකලා දේශනා කරන බුද්ධ දේශනාවල සඳහන් වෙනවා සමහර අමනුෂ්‍යයන්ගේ ශරීර යොදුන් 100ක්, හිතන්න යොදුනක් කියන්නේ සැතපුම් 16ක්, යොදුන් 100ක් තරම් විශාල අමනුෂ්‍යයෝ මුහුදේ ඉන්නවා කියන. සමහර අයගේ ශරීර යොදුන් 200ක්, යොදුන් 300ක්, යොදුන් 400 තරම් විශාල අයත් ඉන්නවා කියන. ඒ අය අතර තිමි, තිමංගල, තිමිර පින්ඩල, නාග, අන නාගයන්, අසුර, අපායට අයිති අසුර අපාය බහල ඇති නිරය, තිරිසං අපාය, ප්‍රේත අපාය, අසුර අපාය, සතර අපායෙන් එකක්. එතකොට මේ අපායගත අසුරයොත් මහා මුහුදේ ඉන්න අමනුස්ස කොටසක්. ඒ වගේමයි නාග ලෝකේ. නාග ලෝකේ කියපහම මේ අපි දකින මේ පොළොවේ ඇවිදගෙන ඇදිලා යන උරගය, මේ සර්පය නෙමෙයි. අපි දකින්නෙත් මේ නයි කියලා අපි දකින ඒ සර්ප කොටස නෙමෙයි නාග ලෝකේ කියන්නේ. ඒක වෙනම, ඒ අයට බොහොම ඉරුදි තියෙනවා, ඒ අයට මිනිස් වෙස් මවා ගන්න පුළුවන්, එක එක ස්වරූපයෙන් පෙනී ඉන්න පුළුවන්, විමාන මවා ගන්න පුළුවන්. එතකොට මේ නාගලෝකේ නාගයන් හරි සද්ධාවන්තයි. හැබැයි මේ අයට නිවන් දකින්න බෑ. නාගලෝකේ කියන්නේ ධර්මය අවබෝධ කරන්න පුළුවන් ලෝකයක් නෙමෙයි. හැබැයි ඒ අය ධර්ම අවබෝධයට කැමති, නිවන් දකින්න කැමති. ඒ නිසා සුගතියක ඉපදිලා නිවන් දකින්න හිතාගෙන පින් කරන.
ඒ ලෝකේ නාගයන්ට නාග ලෝකේ නිවන් දකින්න බැරි නිසා සුගතියක ඉපදිලා නිවන් දකින්න හිතාගෙන පින් කරනවා. යම් තැනක ධාතුන් වහන්සේලා අනාරක්ෂිත වුණාද නාගයන්ට ගෙනියන්න පුළුවන් තැනක නම් නාගයන් නාග ලෝකෙට අරගෙන ගිහිල්ලා ඒ ධාතුන් වහන්සේලාට වැඳුම් පිදුම් කරනවා. ඔබ දන්නවා සර්වඥ ධාතුන් වහන්සේලා බෙදලා දෙන වෙලාවේ ඩ්‍රෝණ පමුණ පාදයෙන් සංගවගත් දළදා වහන්සේ නාගයන් දැකලා පොළොව ඇතුලෙම ඇදගෙන අරගෙන ගියා. ජයසේන නාරජු නාග ලෝකේ ධාතු මන්දිරයක් හදලා ඒ දළදා වහන්සේ බොහෝ කාලයක් නාග ලෝකේ වැඳුම් පිදුම් ලැබුවා. අවසානයේ නාග ලෝකේ වැඩ සිටිය දළදා වහන්සේ තමයි ලංකාවට වඩම්මලා පොළොන්නරුවේ සෝමාවතී චෛත්‍ය තුල තැන්පත් කළා. සෝමාවතී මහා සෑය ඉදිකරන ඊළඟට රුවන්වැලි මහා සෑයේ තැන්පත් වෙච්ච ද්‍රෝණයක් සර්වඥ ධාතුන් වහන්සේලා රාමගාම නගරයේ කෝලිය රජදරුවන්ට ලැබිච්ච ධාතුන් වහන්සේලා ද්‍රෝණය. ඔවුන් ගංගාවක් අයිනේ බොහොම ලස්සන චෛත්‍යයක් හදලා වැඳුම් පිදුම් කරගෙන හිටියේ. විශාල ගං වතුරක් එක්ක ගං යුවරත් එක්කම අර චෛත්‍ය කඩාගෙන වැටුණ ගඟට. කරඬුව ගඟේ පාවෙලා ගියා. ගඟේ ගිලුන්නේ ගඟේ පාවෙලා මහා සාගරයට යන සාගරයේ මත කරඬුව ජලයේ ගෑවි නොගෑවි සාගරයේ මත වැඩ සිටියා. නාග ලෝකේ නාගයන් දැකලා අඳුනගත්ත මේ බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් සර්වඥ ධාතුන් වහන්සේලා. අනේ අපේ වාසනාව අපිට පින් කරගන්න. නාගියෝ සාදුකාර දිදී කරඬුව නාග ලෝකෙට අරගෙන ගිහිල්ලා ධාතු මන්දිරයක් මවාගෙන බොහෝ කාලයක් නාග ලෝකේ ධාතුන් වහන්සේලා ද්‍රෝණයට වන්දනා කරා. ඔබ දන්නවා ඒ උතුම් ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා දුටුගැමුණු රජතුමා රුවන්වැලි මහා සෑය ඉදි කරලා ධාතුන් වහන්සේලා තැන්පත් කරන වෙලාවේ මහරහතන් වහන්සේලාගෙන් ඉල්ලීමක් කරා. ස්වාමීනි මහා සෑයේ කටයුතු අවසానයි. සෑයේ ගර්භය තුල ධාතුන් වහන්සේලා තැන්පත් කරන්න හෙට දවසේ සියල්ල සූදානම් කරලා අවසానයි. ඔබ වහන්සේලා ධාතුන් වහන්සේලා වඩම්මලා දෙන්න. මහරහතන් වහන්සේලා එකතු වෙලා සාකච්ඡා කළ ඉරුදීන් බලද්දි දැක්කා බුද්ධ අදිෂ්ඨානයේ මත මහා සෑය තැන්පත් වෙනේ ඩෝණයක් ධාතුන් වහන්සේලා දැන් කොහෙද වැඩ සිටින්නේ? නාග ලෝකේ නාගයන් වැඳුම් පිදුම් කරනවා නාලෝ. බුද්ධ අදිෂ්ඨානයේ තියෙන්නේ ධාතුන් වහන්සේලා මහා සෑය රුවන්වැලි මහා සෑය තැන්පත් වෙන්නේ. ඒ පිණිසම නාග ලෝකයට ගිහිල්ලා මේ ධාතුන් වහන්සේලා අරගෙන ඇවිල්ලා මහා සෑය තැන්පත් කරන්න පෙරම් පුරාගෙන ඉන්න කෙනෙකුත් ඉන්නවා. ඒ වෙනකොට සාමණේර ස්වාමීන් වහන්සේ නමක් හැටියට වැඩ හිටි අවුරුදු 16යි. සෝනුත්තර කියන සාමණේරයන් වහන්සේ උන්වහන්සේට පැවරුවා. උන්වහන්සේ නාලුවට ගිහිල්ලා පෙළහර පාලා මේ ධාතු කරඬුව අරගෙන ඇවිල්ලා මහා සෑය තැන්පත් කරා. රුවන්වැලි මහා සෑය අද වැඩ සිටින ධාතුන් වහන්සේලාත් නාග ලෝකෙන් තමයි අරගෙන ආවේ. එහෙනම් අපිට පේනවා මේ නාග ලෝකයේ කියන්නේ නාගයෝ බොහොම සද්ධාවන්ත ධාතුන් වහන්සේලාට පූජනීය බුදුහාඳුරු වෙනුවෙන් වැඳුම් පිදුම් කරන්න හරි කැමති. ජයශ්‍රී මහා බෝධියේ දක්ෂින සාකා බෝධීන් වහන්සේ බොහෝදෙන් නැවේ වඩම්මගෙන එනකොට මහා සාගරයේදී නාගයෝ කල්පනා කරා දැන් බෝධීන් වහන්සේ වැඩ ඉන්නේ අපේ සීමාව තුළ. සාගර සීමාවේ තමයි තියෙන්නේ. අපිට පුළුවන් කොහොම හරි බෝධීන් වහන්සේ පැහැරගෙන නාග ලෝකෙට අරගෙන ගිහිල්ලා වැඳුම් පිදුම් කරලා පින් කරගන්න. එහෙම කල්පනා කරපු නාගයෝ බෝධීන් වහන්සේ පැහැර ගන්න මහා සාගරයෙන් මතුවෙලා බෝධිය පැහැර ගන්න උත්සාහ කරා කියන. හැබැයි ඒ වෙලාවේ සංගමිත්තාව කියන්නේ බොහොම ඉර්ධි බල සම්පන්න කෙනෙක්. මේ සංගමිත්තා රහත් භික්ෂුණිය ඉර්ධි මේ පෙළහර පාලා ගුරුළු වෙස් මවාගෙන පෙළහර පෑවා කියන. නාගයන් ගුරුලන්ට දමනේ වෙනවා. නාගයන්ව දමනේ කරා. අවසානයේ නාගයෝ දැන් බලෙන් පැහැර ගන්න හදපු බෝධිය බැරි වුණා. ඊට පස්සේ පෙනී ඉඳලා කියනවා බැගෑපත් ඉල්ලීමක් කරන්නේ අපිට සමාවෙන්න. අපිට අනුකම්පා කරන්න. අපි පොරොන්දු පරිදිම ඒ පොරොන්දු ඉෂ්ට කරන්නම්. අපිට සතියක් නාග ලෝකෙට අරගෙන ගිහිල්ලා මේ බෝධීන් වහන්සේට පුද පූජා පවත්වලා නාග රාජ්‍යෙම බෝධීන් වහන්සේට පූජා කරලා මේ නැවේ අපි ගෙනහලා තැන්පත් කරන්න අපිට අවසර දෙන්න. ඉර්ධිමය හැකියාවන් නැති සංගමිත්තා රහත් භික්ෂුණිය දැක්කන් මේ බෝධියට අනතුරක් වෙන්නේ. පොරොන්දු පරිදිම ඔවුන් ඒක ඉෂ්ට කරනවා.
ඒ නිසා නාගයන්ට සතියක් නාලවට අරගෙන ගිහිලා බෝධීන් වහන්සේට පුද පූජා පවත්වන්න අවසර දෙන. ඒ නිසා තමයි අදත් අපි බෝධීන් වහන්සේ වන්දනා කරනකොට කියන්නේ සතියක් නාලව පුදලද බෝධිය කියලා. නාග ලෝකේ නාගයන් සතියක් නාලවට වඩම්මලා වැඳුම් පිදුම් කරලා පුද පූජා පවත්වලා නාග රාජ්‍යෙම බෝධීන් වහන්සේට පූජා කරලා තමයි ආපහු ගෙනහලා නැවේ තැන්පත් කරේ. මේ නැව එදාට පසුවදා තමයි දඹකොළ පටුනට නැව සේන්දුවේ. එතකොට මේ නැව මෙතනට එනකොට මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු මහරහතන් වහන්සේලා දේවානම්පියතිස්ස රජුරෝ රාජකීය පිරිස විශාල පිරිසක් මෙතනට ගිහිල්ලා හිටියා බෝධීන් වහන්සේ පිළිගන්න. නැව ළඟට එනකොට රජතුමා කරවටක් වතුරට බැහැලා බෝධීන් වහන්සේ හිසින් පිළිගත්තා කියන පිරිසත් එක්ක පිළි අරගෙන සාදුකාර දිදී බෝධීන් වහන්සේ සහිත මේ රන් කටාරම රතේක බොහොම ලස්සනට සරසපු රතේක තැන්පත් කළ පෙරහැරින් වඩම්මගෙන ඒන මගතොටේ කීප තැනකම පුද සත්කාර කරමින් පුද පූජා කරමින් පූජාවන් පවත්වමින් බෝධීන් වහන්සේ වඩම්මගෙන ආවා අනුරාධපුර මහමෙවුනා උයනට. පිංගතුනි මේ අනුරාධපුර මහමෙවුනා භූමිය මේ මහා කල්පේ පහළ වෙච්ච සිව් බුදුරජාණන් වහන්සේලාගෙම දක්ෂින සාකා බෝධීන් වහන්සේලා රෝපණය වෙච්ච භූමිය. අපි ඉතිහාස පොත්වල ඉතිහාසයේ බොහෝ ධර්ම ග්‍රන්ථවල සඳහන් වෙනවා කකුසඳ බුදුරජාණන් වහන්සේ බුදු වෙච්ච මහරි බෝධියේ දක්ෂින සාකාව මහමෙවුනා උයනේ. අද ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ රෝපණය වෙච්ච තැනම රෝපණය වෙලා ඒ ශාසනය පැවති කාලේ මිනිස්සු වන්දනාමාන කරලා ඒ බෝධි ආශිර්වාද ලැබලා තියෙනවා. ඒ වගේමයි කෝණාගමන බුදුහාඳුර පහළ වෙච්ච මේ මහා බද්ද කල්පේ දෙවණියට පහළ වුණේ කෝණාගමන බුදුරජාන් වහන්සේ. උන්වහන්සේගේ කාලේ බුදු වෙච්ච දිඹුල් බෝධීන් වහන්සේගේ දක්ෂින සාඛාවත් ඒ විදිහටම මහමෙවුනා උයනේ රෝපණය වෙලා තියෙනවා එතනම. ඒ කාලේ මිනිස්සු ඒ බෝධියට වැඳුම් පිදුම් කළා පින් කරගෙන තියෙනවා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ නුග බෝධියේ දක්ෂින සාඛාවත් ඔය විදිහටම මහමෙවුනා උයනේ අද ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ රෝපණය වෙච්ච තැන රෝපණය කළා වැඳුම් පිදුම් කළා මිනිස්සු පින් කරගත්තා. අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ බුදු වෙච්ච ජයශ්‍රී මහ බෝධීන් වහන්සේගේ දක්ෂින සාඛාවත් ඒ භූමියම රෝපණය වුණා. එතනට තමයි දැන් පෙරහැරෙන් වඩම්මගෙන මේව මහා ආශ්චර්යමත් දේවල්. ඔය භූමියම පෙර බුද්ධ ශාසනවලත් ඒ බුද්ධ ශාසන වෙනුවෙන් පූජා වෙච්ච භූමියක් මහමෙවුනා භූමිය. පිංගතුනි පෙරහැරෙන් වඩම්මගෙන ඇවිල්ලා මිහිඳු මහරහතන් වහන්සේ රජතුමා අහනවා ස්වාමීනි කොතනද මේ බෝධීන් වහන්සේ රෝපණය කරන්නේ. ඒ වෙලාවේ කියනවා රජතුමනි අපි සියලු දෙනා මේ බෝධීන් වහන්සේ සහිත රන් කටාරමට බුද්ධ අධිෂ්ඨානයක් යම් තැනක ඇද්ද පෙර බුදුරජාණන් වහන්සේලාගේ බෝධීන් වහන්සේලා මේ භූමියේ පිහිටි යම් තැනක් ඇද්ද එතනම පිහිටාවා කියලා අපි අධිෂ්ඨාන කළ වන්දනා කරමු. ඒ වෙලාවේ බෝධීන් වහන්සේ සහිත රන් කටාරම අහසට පැන නැග්ගා කියලා. එදා හවස්වරුව වෙනකම බෝධීන් වහන්සේ අහසේ වැඩ සිටියා මහමෙවුනා උයනට ඉහළ අහසේ. මේ සියලු දෙනා සාදුකාර දෙමින් පුද පූජා පවත්වති. දෙව් බමුණගේ පවා සාදුකාර පුද පූජා වන්දනා මැද බෝධීන් වහන්සේ නියමිත මොහොතේ පුන් පොහෝ දවසේ එදා අනුරාධපුර මහමෙවුනා උයනේ පෙර බුදුරජාණන් වහන්සේලාගේ බෝධීන් වහන්සේලාගේ දක්ෂින සාකා පිහිටි තැනම පිහිටියා. බෝධීන් වහන්සේ පිහිටනවා සමගම මුළු පොළොවම සෙලවිලා ගියා. කාටවත් හානියක් විපතක් නොවි පොළොව සෙලවිලා ගියා. දස දහසක් ලෝක ධාතුවට ආලෝක විහිදුනා කියන ආලෝක ධාරාවක් විහිදලා ගියා මුළු පරිසරය පුරාම ආලෝක. ඒව බුද්ධ අධිෂ්ඨානත් එක්ක සිද්ධ වෙන දේවල්. පිංගතුනි මේ බෝධීන් වහන්සේ ඔබ බලන්න ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ කොච්චර ආශ්චර්යයක්ද කියලා මේ කරුණුත් එක්ක ඔබ නිකන් බුද්ධියෙන් හිතලා බලන්න. ඔබට තේරෙයි ඔබට මේ සමහර දේවල් කෙනෙක් හිත මේවා මේ සද්ධාවෙන් අපි විශ්වාස අපි කොහොමද සමහර දේවල් තේරුම් ගන්නේ. මොකද මේ පෙළහර දැන් ඒවා වෙලා ඉවරයි. ඒ නිසා දැන් ඔබ මෙහෙම හිතන්න. ඔබ බලන්න ඔබේ ගමේ වැඩ ඉන්න බෝධීන් වහන්සේ ඔබේ පන්සලේ ඔබේ ගමේ ඔබ දන්න තැනක බෝධි පූජා තියෙන වඳුන්නේ පුදන පුද පූජා තියෙන තැන්වල බෝධීන් වහන්සේලා වැඩ ඉන්නවා ඇති.
විශාල බෝධීන් වහන්සේලා වැඩ ඇත. ඒ බෝධීන් වහන්සේලාගේ ඉතිහාසය තොරතුරු ඒ පන්සලේ හාමුදුරුවෝ එක්ක දන්න අයත් එක්ක ඔබ කතා කරලා බලන්න. ඒ අය කියයි ওই බෝධීන් වහන්සේට දැන් අවුරුදු 80ක් වෙනවා. ওই බෝධීන් වහන්සේ වඩම්මලා ওই බෝධීන් වහන්සේ රෝපණය කළා දැන් අවුරුදු 60ක් විතර වෙනවා. අපේ තාත්තගේ කාලේ අපේ සීයලා තමයි අනුරාධපුරින් වැඩම්. එහෙනම් අපිට පේනවා විශාලම බෝධීන් වහන්සේ නමක් ගත්තත් අවුරුදු 50 60 70 අවුරුදු 100 හමාර වෙනකොට ඒ බෝධීන් වහන්සේ විශාල වෙලා අතු දිරලා ඒ බෝධි ශාඛා කඩාගෙන වැටිලා බෝධි ශාඛා පවත් වෙලා සමහර බෝධීන් වහන්සේලා සමහරලාවට ඒ බෝධීන් වහන්සේලාගේ මුල් වලින් හටගත්ත දෙවනි තුන්වෙනි පරම්පරාවේ බෝධීන් වහන්සේ නමක් එක්ව අද වැඩ ඉන්නේ. ඒ පැරණි බෝධීන් වහන්සේ දිරලා ගිහිල්ලා. හැබැයි පින්වතුනි බෝධීන් වහන්සේ විතරක් නෙමෙයි ඔබ ලංකාවේ ওই ගංගොල කැලෑවල වල සිංහරාජ වෙන්න පුළුවන්. හැමතැනම ඇවිදලා බලන අවුරුදු 2000ක 3000ක ගහක් හොයන්න කොහේ හරි තියෙනවද කියලා. අපිට හොයාගන්න නැහැ. හැබැයි ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේගේ දක්ෂින ශාඛාවේ වයස පුංචි කාලයක් නෙමෙයි. අපේ බුදුහාමුදුරුව පිරිනිවන් පාල අවුරුදු 2560 ගන්න. බුදු වෙලා අවුරුදු 2600කටත් වැඩි දැන්. පින්වතුනි බුදුරජාණන් වහන්සේ මව් කුසින් බෝසත් පුතා පහළ වෙනකොටමයි වජිරාසනෙන් බෝ අංකුරේ පහළ වුණේ. ඔබ අහලා ඇති සහජාත වස්තු කියලා. අපේ බෝසතාණන් වහන්සේ මව් කුසින් ලෝකයට බිහි වෙනකොටම ඒ මොහොතේ තමයි වජිරාසනේ ළඟින් ඇසතු බෝධි බෝ අංකුරේ පහළ වෙන්නේ. කාන්ත කස්සය, යසෝදරාව, චන්න ඇමතියා උන්වහන්සේ වෙනුවෙන් සතර මහා නිධානයක් පහළ වුණා කියන. ඒ සහජාත වස්තු අතර ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පහළ වීම සිද්ධ වෙන්නේ අපේ බෝසතාණන් වහන්සේ මව් කුසින් බිහි වෙන ඒ උතුම් මොහොතේමයි. එහෙමනම් අපේ බෝසතාණන් වහන්සේ වසර 29ක් ගිහි ජීවිතය ගත කරලා අභිනිෂ්ක්‍රමණය කරලා අවුරුදු 6කට ආසන්න කාලයක් දුෂ්කර ක්‍රියා කරලා එදා බුදු වෙන දවසේ අපේ බෝසතාණන් වහන්සේ වජිරාසනේ ළඟට වඩිනකොට උන්වහන්සේගේ වයස අවුරුදු 35යි. උන්වහන්සේ වෙනුවෙන් පහළ වෙච්ච බෝධීන් වහන්සේගේ වයස හරියට මේ වෙනකොට අවුරුදු 35යි. දසතතු විහිදිලා ගිය ඒ උතුම් බෝධීන් වහන්සේගේ දක්ෂින ශාඛාව බුදුරජාණන් වහන්සේට බුදු වෙන සෙවණ දීපු ඒ උතුම් බෝධියේම දක්ෂින ශාඛාව බුද්ධත්වයට පත් වෙලා සතියක් විමුක්තිසුව විදිමින් වැඩ සිටියේ බෝධි මූලයේමයි. ඊළඟට ඒ බෝධීන් වහන්සේ දෙස බුදු වෙලා සතියක් නේත්‍ර පූජාවකින් පූජා පැවැත්තුවා. අනිමිස ලෝචන පූජාව සිදු කරී බෝධීන් වහන්සේටමයි. ඒ බුදු ඇසින් සතියක් පූජා ලැබපු බුදු වෙලා සතියක් බෝධි මූලයේම විමුක්තිසුව විඳමින් වැඩ සිටිය දස බිම්බරක් මාරසේනා බෝධි මූලයේදී පරාජය කරපු ඒ උතුම් බෝධීන් වහන්සේගේම දක්ෂින ශාඛා බෝධීන් වහන්සේ තමයි අද අනුරාධපුර මහමෙවුනා උයන වැඩ සිටින්. ඒ නිසා පින්වතුනි අද අපි බොහොම වාසනාවන්ත පිරිසක් අපිට ශ්‍රී ලාංකිකයන් හැටියට මේ ලෝකේට මද බුදුරජාණන් වහන්සේගේ ඒ බුද්ධත්වයට පත් වෙච්ච ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේගේ දක්ෂින ශාඛා බෝධීන් වහන්සේ ලංකා භූමියේ වැඩ සිටිනවා. ඒ නිසා ඒ බෝධීන් වහන්සේ එදා රෝපණය කරන දවසෙත් හරිම ආශ්චර්යමත් දේවල් සිදු වුණා. මේ බෝධීන් වහන්සේ රෝපණය කරන දවසේ පිංගතුණි දැන් බෝධීන් වහන්සේ වඩම්මගෙන ඇවිල්ලා එදා ওই අදිෂ්ඨාන සිහි කරද්දී අහසේ පෙළහර පාලා බෝධීන් වහන්සේ පෙර බුදුවරුන්ගේ බෝධීන් වහන්සේලා පිහිටි තැන පිහිටියා. ඒ පිහිටනවා සමගම විශාල වලාකුළු ප්‍රමාණයක් බලාගෙන ඉන්න ඇද්දී ටික ටික පහළට ඇවිල්ලා බෝධීන් වහන්සේ සම්පූර්ණයෙන් වලාකුළෙන් වැහුණා. ඒ වෙලාවේ මිහිඳු මහරහතන් වහන්සේ කියනවා රජතුමනි අපිට දැන් විශේෂයෙන් කළ යුතු දෙයක් නැහැ. අපි සතියකින් මෙතනට එමු. සතියකින් ඇවිල්ලා අපි බෝධීන් වහන්සේට අපි පූජාවක් පවත්වමු. බෝධි පූජාවක් කරමු. අපි දැන් පිටත් වෙලා යන් වැස්ස වලාහක දෙවිවරු මේ වලාහක දෙවිවරුත් එක්ක එකතු වෙලා බෝධීන් වහන්සේට මේ භූමියේ පිහිටියට පස්සේ මේ මහ පොළොව මත බෝධීන් වහන්සේට පූජා පවත්වනවා.
සතියක් දෙවියන් මේ භූමියේ ඒ පූජාවන් පවත්වනවා. ඒ භූමියම වලාකුලකින් වැහිලා වැසි ඇද හැලමින් දෙවියන් එක්ක පූජා පැවැත්වුවා කියන සතියක්. සතියකට පස්සේ මිහිඳු මහරහතන් වහන්සේ මහරහතන් වහන්සේලා සමග ඒ වගේම දේවානම්පියතිස්ස රජතුමා ඇතුළු රාජකීය පිරිසත් මේ හැමෝමත් එක්ක මෙතනට ආවා. ඒ වෙනකොට ලංකාවෙන් ගොඩාක් නගරවල ඒ ඒ ප්‍රදේශවල රාජකීය ප්‍රාදේශීය පාලකවරු ප්‍රාදේශීය ඒ වෙනකොට හිටපු බොහොම ශ්‍රේෂ්ඨ පාලකවරු උතුම් පුද්ග බොහෝ පිරිසක් බෝධීන් වහන්සේ වඩම්මන උත්සවයට තැන්පත් කරන දවසට මේ රාජකීය පින්කමට පැමිණිලා හිටියා. මේ හැමෝටම දැන් දින 7කට පස්සේ බෝධීන් වහන්සේ පිහිටවල දින 7කට පස්සේ හැමෝම පෙරහැරින් බෝධීන් වහන්සේට පූජා පවත්වන්න එතනට යනවා. හරිම ආශ්චර්ය මැදයක් බෝධීන් වහන්සේගේ දැන් අර වලාකුළු ඉවත් වෙලා බෝධීන් වහන්සේ පොළොව මත පිහිටලා බොහෝම ලස්සනට හැමෝටම බෝධීන් වහන්සේ දකින්න ලැබෙනවා. බෝපත් සාදුකාර දිදී මේ පිරිස පූජා පවත්වනකොට මිහිඳු මහරහතන් වහන්සේ දැක්කා මේ බෝධියේ දක්ෂිණ ශාඛාවේ බෝ ඵල කීපයක් හටගෙන තියෙනවා. බෝ ගෙඩි බෝ ඵල පළවෙනියටම බෝ ඵලයක් මිහිඳු මහරහතන් වහන්සේ ශ්‍රී හස්තේට උන්වහන්සේ අදිෂ්ඨාන කළා ගත්තා. අරගෙන අදිෂ්ඨානයක් කරා ඒ බෝ ඵලය අතේ තියාගෙන අදිෂ්ඨාන කරලා දේවානම්පියතිස්ස රජතුමාට දුන්න. රජතුමනි මේ කටාරමේ ප්‍රෝපණය කළ පස්වලින් වහන්න කිව්වා. අර සියලු දෙනා බලාගෙන හිටියා මොකක්ද මේ වෙන්නේ. අර බෝ ඵලය කටාරමේ රෝපණය කළ පස්වලින් වහනවා සමගම පුංචි බෝ ඵලය අටට බෙදිලා අතු දළු රිකිලි වැඩිලා පුංචි බෝ ඵල අටක් හටගත්තා. බෝ ඵල අටක් හටගත්තා. ඒ තමයි අෂ්ටඵල බෝධීන් වහන්සේලාගේ 15. මේ පෙළහර අර බෝධීන් වහන්සේ පිහිටනකොටම රජතුමා මුළු ලංකා රාජ්‍යෙම පූජා කරා. මේ පෙළහර දැකලා ඊළඟ වතාවෙත් දෙවනි වතාවට ලංකා රාජ්‍ය බෝධීන් වහන්සේට පූජා කරා. ඒ වෙලාවේ මිහිඳු මහරහතන් වහන්සේ දක්ෂිණ ශාඛා බෝධීන් වහන්සේගේ තවත් බෝපල හතරක් දැක්කා. ඒ හතරත් එක වතාවෙම අර බෝපල හතරත් අතට අරගෙන අදිෂ්ඨාන කළ රජතුමාට දුන්න. රජතුමනි මේ බෝ පැල හතරත් බෝ ඇට අපිගේ බෝ ගෙඩි කියලා එතකොට මේ පස්වල රෝපණය කරන්න කියලා. අර කලින් වගේම මේ බෝ පල හතරත් රෝපණය කරනකොට එක ඵලය අටට බෙදිලා අට බැගින් හතර 32ක් බලාගෙන ඉන්නේදී අතු දළු රිකිලි වැඩිලා බෝ පැල 32ක් හටගත්තා. ඒ තමයි 23 ඵල බෝධීන් වහන්සේලා. එතකොට පින්වතුනි ජයශ්‍රීමා බෝධීන් වහන්සේ ලංකාවට වැඩම කරාට පස්සේ පෙළහර පාමින් තමයි අෂ්ටඵල බෝධීන් වහන්සේලා 23 ඵල බෝධීන් වහන්සේලා මේ ආශ්චර්යමත් විදිහට මේ භූමියේ අතු දළු රිකිලි වැටිලා අර පුංචි බෝ ඵල වලින් බෙදිලා හටගත්තේ. ඒ වෙලාවේ සියලු දෙනා පුදුමෙන් පුදුමයට පත් වුණා. මේ බෝධීන් වහන්සේලා අෂ්ටඵල බෝධීන් වහන්සේලා 23 ඵල බෝධීන් වහන්සේලා ජයශ්‍රී මහා බෝධියේ පිහිට ආශිර්වාදය මුළු ලංකා භූමියටම පැතිරිලා යන විදිහට ඒ ඒ ප්‍රාදේශීය පාලකවරුන්ට ඒ ඒ ප්‍රදේශවලින් ආපු අයට රට පුරාම විහිදිලා යන ආකාරයට අෂ්ටඵල බෝධීන් වහන්සේලා සහ 23 ඵල බෝධීන් වහන්සේලා බෙදලා දුන්නා. තම තමන්ගේ ප්‍රදේශවලට වඩම්මගෙන ගිහිල්ලා බොහොම ගෞරවයෙන් ඒ ඒ ප්‍රදේශවල බෝධීන් වහන්සේලා රෝපණය කරලා පුද පූජා පවත්වන්න කියලා ඒ අය ලව පිටත් කරලා ඇරියා. ඉතින් අද මේ වෙනකොට ඒ අෂ්ටඵල බෝධීන් වහන්සේලා 23 ඵල බෝධීන් වහන්සේලා පිහිටලා රෝපණය කරපු තැන්වල ඒ බෝධීන් වහන්සේලාගෙන් කීප නමක් වැඩ ඉන්නවා. හැබැයි ඒ වැඩ ඉන්නෙත් එහි දෙවනි තුන්වෙනි පරම්පරාවෙන් හටගත් බෝධීන් වහන්සේලා. හැබැයි අදටත් අවුරුදු වලින් 2500 ගානකට වඩා පැරණි ඒ උතුම් බුදුරජාණන් වහන්සේ බුදු වෙච්ච ජයශ්‍රී මහා බෝධියේම දක්ෂිණ ශාඛා බෝධීන් වහන්සේ ඒ ප්‍රමාණයෙන්ම විශාල වෙන්නෙත් නැතිව ඒ ප්‍රමාණයෙන්ම අනුරාධපුර මහමෙවුනා උයනේ අදටත් දකින්න තියෙනවා. ඔබ බලන්න මීට අවුරුදු 50කට 60කට 100කට පෙර පැරණි පින්තූර පැරණි සමහර තියෙන අවුරුදු 200කට පෙර පින්තූර නැති වුණත් ඇදපු ඡායාරූප ඒ අධිරාජ්‍යවාදීන්ට යටත් වෙච්ච කාලවල එවැනි කාලවල මේ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ ගැන ඇඳපු පැරණි ඡායාරූප
එතකොට ඒවැය වුණත් අපිට බලපුවහම් පේනවා මීට අවුරුදු 200කට කලින් ගත්තත් 3-400කට කලින් ගත්තත් මේ බෝධීන් වහන්සේ මේ ප්‍රමාණයම නෙදත් තිබිලා තියෙනවා. ඒ නිසාදටත් ජයශ්‍රී මහ බෝධීන් වහන්සේගේ දක්ෂින සාකාව අනුරාධපුර මහමෙවුනා වූයන් භූමියේ අසිරිමත්ම පෙළහර පාමින් ඒ ප්‍රමාණයෙන් වැඩෙයින්. ඒ බෝධීන් වහන්සේගේ ඒ බෝ අංකුර වලින් අදටත් හටගෙන ලංකා භූමිය පුරා රෝපණය කරපු ඒ උතුම් බෝධීන් වහන්සේලාගේ අනෙක් ශාකා බෝධීන් වහන්සේලා දිහා බලන්න. ඒ බෝධීන් වහන්සේලා සාමාන්‍ය අනිත් බෝධීන් වහන්සේලා වගේ අවුරුදු 50 60 70 වෙනකොට විශාල වෙලා ඒ අතු දලු රිකිලි ශාකා දිරලා බෝධීන් වහන්සේලා අපවත් වෙන. නමුත් ඒ මුල් බෝධීන් වහන්සේ අදටත් ඒ ප්‍රමාණයම වැඩෙයින්. ඒ නිසා ඒ උතුම් ජයශ්‍රී මහ බෝධීන් වහන්සේගේ ආශිර්වාදේ පිහිට විශේෂයෙන් ලක්වාසි ලෝවාසි හැම දෙනාටම ලැබේවා ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. පින්වතුනි බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් අපිට වන්දනා කරන්න ශාරීරික ධාතුන් වහන්සේලා. ශාරීරික ධාතුන් වහන්සේලා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ වැඩ සිටිය අස්ති ධාතුන් වහන්සේලා. ඒවට කියනවා ශාරීරික සර්වඥ ධාතුන් වහන්සේලා. ඒ ධාතුන් වහන්සේලා ලැබෙන්නේ බුදු කෙනෙක් පිරිනිවන් පෑවට පස්සේ ශාරීරික ධාතුන් වහන්සේලා. හැබැයි බුදුහාඳුර ජීවමාන වැඩ ඉන්නකොට හිස පිරිමැදලා කේශ ධාතුන් වහන්සේලා ලබා දීපු අවස්ථා තියෙනවා. හිස පිරිමැදලා කේශ ධාතුන් වහන්සේලා බොහෝ පිරිසකට ලබලා දීලා තියෙනවා. ඒ කේශ ධාතුන් වහන්සේලා ධර්මයේ හඳුන්වන්නේ ජීව ශාරීරික ධාතුන් වහන්සේලා හැරියට. ඒ ජීවත් වෙලා ඉන්නදි තමයි කේශ ධාතුන් වහන්සේලා ලබලා දෙන්නේ. හැබැයි බුදු කෙනෙක් වැඩ ඉන්නේ නැද්දි බුදුහාමුදුරුව වෙනුවෙන් බුදුහාමුදුරුව හා සමානව පින් කරගන්න හිතාගෙන වැඳුම් පිදුම් කරනවා නම් බුදුරජාණන් වහන්සේ පෙන්නලා දුන්නේ බුද්ධත්වයට පත් වෙච්ච බෝධියේ දක්ෂින සාකා බෝධීන් වහන්සේ වෙනුවෙන් වන්දනා කරන්න. බුදුහාමුදුරුව වැඩ ඉන්නකොටම මේ බුදුහාමුදුරන්ගේ අවසරයේ මතම බුද්ධගයා වජිරාසන බෝධියේ බෝ අංකුරයක් ශාකාවක් නෙමෙයි බෝ ඵලයක් අරගෙන ඇවිල්ලා රෝපණය කරලා අදටත් දඹදිව ජේතවන පුණ්‍ය භූමියේ ආනන්ද බෝධීන් වහන්සේ හැටියට ඒ බෝධීන් වහන්සේ වැඩ ඉන්න. එහෙමනම් අපට පේනවා පින්වතුනි ඒ බෝධීන් වහන්සේලා බුදුහාමුදුරුවන්ගේ අවසරේ ලැබිලා තියෙන බෝ දැස් කෙනෙක් හිතන්න පුළුවන් මේ ගස්වලට වඳිනවා ඕවට වැඳලා හරියනවද? පින්වතුනි අපේ චේතනාව තුලයි පින රැස් වෙන්නේ. අපි බුදු පිළිමයකට වඳිනකොට මේ ගහක් මේ ගලකට නේද මැටි ගොඩකට නේද කියලා හිතුවොත් ඒ අපේ චේතනාවේ තියෙන ප්‍රශ්නය. හැබැයි අපි වඳින්නේ බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ සිහි කරගෙන ධර්මීය දන් නැති කෙනෙකුට නුවණ නැති කෙනෙකුට සද්ධාව නැති කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ මිනිසුන්ට පිස්සු මේක මිත්‍යා දෘෂ්ටියක් මේ ගස් වලට වඳිනවා ගල් වලට වඳිනවා මොනවද මේ එහෙම හිතෙන්න පුළුවන්. හැබැයි යාලා දන්නේ නැහැ පින රැස්සෙන චේතනාව තුළ අපි ගලක් වෙන්න පුළුවන්. හැබැයි ඒ ගලෙන් බුදුරජාණන් වහන්සේගේ බුදුරුව නිර්මාණය කරාට පස්සේ වන්දනා කළ පින් රැස් කරගන්න සුදුසු ප්‍රතිමා වහන්ස දාත් අපි ඒව ධාතුන් වහන්සේලා හැටියට ධාතුන් වහන්සේලා කියන්නේ ශරීරයේ තියෙන අස්ති ධාතුන් වහන්සේලාම විතරක් නෙමෙයි ශාරීරික ධාතු පාරිභෝගික ධාතු උද්දේශික ධාතු. උද්දේශික ධාතු හැටියට හඳුන්වන්නේ බුද්ධ ප්‍රතිමා වහන්සේලා. අපි හිතමු නිකන් ගලක් තියෙන කෙනෙක් මේ ගලේ නිර්මාණය කරනවා සිරිපා සටහන උද්දේශික ධාතුන් වහන්සේ නමක් හැටියට වන්දනා කරන්න සුදුසුයි. උද්දේශිකයි. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ මැටි ගොඩ අපි මැටි වලට වඳින්නේ නැහැ. හැබැයි මැටි වලින් අපි බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් නිර්මාණය කරනවා. ඒකට අපි දන්නවා මේ බුදුහාමුදුරන්ගේ පිළිමය. අන්න උද්දේශික ප්‍රතිමා වහන්සේ නමක්. හැබැයි අපි ගඩොල් නිකන් ගඩොල් ගොඩවල් දැකලා ගඩොල් වලට වඳින්නේ නැහැනේ මිනිස්සු. හැබැයි මේ ගඩොලෙන් අපි හදනවා චෛත්‍යය. ඒ චෛත්‍යය තුළ ධාතුන් වහන්සේලා තැන්පත් කරලායි එක්ක බුදුහාඳුරු වෙනුවෙන් බුද්ධ ප්‍රතිමා හරි ශාරීරික පාරිභෝගික උද්දේශික ඔය ත්‍රිවිධ පූජනීය ධාතුන් වහන්සේලාම තැන්පත් කළ චෛත්‍ය හදන්න පුළුවන්. එතකොට මේ චෛත්‍ය වන්දනා කරන්න සුදුසුයි. ඒ නිසා පින්වතුනි බුදුහාඳුරු වෙනුවෙන්
බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ දැන් කෙනෙකුට අදත් බුදුහාඳුරෝ වෙනුවෙන් චෛත්‍යයක් වැඳලා බෝධීන් වහන්සේට වන්දනා කළ බෝධි පූජාවක් තියලා බුදු කෙනෙකුට පූජා පවත්වා වගේ පින් කරගන්න පුළුවන්. ඒක බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා මේ විදිහට. තිට්ඨන්තේ නිබ්බුතේ චාපි සමේ චිත්තේ සමේ පලං චේතෝ පනීදි හේතුහි සත්තා ගච්ඡanti සුග්ගති. තිට්ඨන්තේ කියන්නේ බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩ සිටිනකොට යමෙක් බුදුහාඳුරු වෙනුවෙන් දැන් බුදුහාඳුරු වැඩ ඉන්න කාලේ කවුරු හරි බුදුහාඳුරු වෙනුවෙන්ම ගිහිල්ලා බුදුහාඳුරන්ටම දානි පූජා කරනවා. බුදුරජාණන් වහන්සේටම ගිලම්පස පූජා කරනවා. බුදුහාඳුරන්ගේ සිරිපතුල් අභියස වන්දනා කරනවා. එතකොට බුදුහාඳුරන්ට දානි පූජා කරලා වැඳලා ගිලම්පස පූජා කරලා බුදුහාඳුරන්ටම වැඳලා යම් පිනක් කරගන්නවද? නිබ්බුතේ චාපි බුදුහාඳුරු පිරිනිවන් පෑවට පස්සේ බුදුහාඳුරු වෙනුවෙන් ධාතුන් වහන්සේලාට හරි බෝධීන් වහන්සේලාට හරි බුද්ධ ප්‍රතිමා වහන්සේ නමකට හරි මේ කියන ශාරීරික පාරිභෝගික උද්දේශික කියන ත්‍රිවිධ චෛත්‍ය වෙනුවෙන් අපි වන්දනා කරනවා. අපි බුද්ධ පූජාව තුන බෝධීන් වහන්සේ ළඟ ගිලම්පස පූජා කරනවා. කිරියාහාර පූජා කරනවා. බුද්ධ පූජාව පූජා කරනවා. හැබැයි අපි මේ පූජා කරනකොට අපේ චේතනාව තියෙන්නේ බුදුහාඳුරෝ දිසා පූජා කරන බුදුරජාන් වහන්සේට පූජා කරන. එතකොට යාගේ චේතනාව ජීවමාන බුදුහාඳුරෝ වැඩ ඉන්න කාලේ කෙනෙක් බුදුහාඳුරන්ට පූජා කරනවා කියලා පූජා කරපු චේතනාවම නා බෝධීන් වහන්සේට බුද්ධ පූජාව තියෙනකොට බෝධීන් වහන්සේට වඳිනකොට චෛත්‍යයක් වඳිනකොට බුද්ධ ප්‍රතිමාවක් වඳිනකොට එයාගේ චේතනාවත් ජීවමාන බුදු කෙනෙකුට වන්දනා කරන කෙනෙකුට එදා තිබිච්ච චේතනාව සමාන නම් සමේ චිත්තේ සමේ පලං එයාගේ හිත සමාන නම් සමාන විපාක යාට ලබන්න පුළුවන් කියලා. එහෙමනම් මතක තියාගන්න බුදුහාඳුරු වැඩ සිටිද්දි බුදුහාඳුරන්ට වඳුම් පුදුම් කළා යම් පිනක් රැස් කරාද බුදුහාඳුරු පිරිනිවන් පෑවත් බුදු කෙනෙකුට වන්දනා කරනවා කියන චේතනාවෙන් නම් ධාතු උන්වහන්සේලාට වන්දනා කරන්නේ. ඒ ධාතු තැන්පත් චෛත්‍යයකට අපි වැඳුම් පිදුම් කරන්නේ. බෝධීන් වහන්සේලාට වන්දනා කරන්නේ. බෝධි පූජාවක් තියන් බුද්ධ ප්‍රතිමා වහන්සේ නමකට වන්දනා කරන්නේ. ජීවමාන බුදුහාඳුරන්ට වන්දනා කරගන්නවා වගේම පින් රැස් කරගන්න පුළුවන්. මතක තියාගන්න පින රැස් වෙන්නේ චේතනාව තුළ. චේතනාහම් භික්ඛවේ කම්මං වදාය මහන්නි චේතනාව කර්මයයි. චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා. චේතනා පහළ කරලා මිනිස්සු කර්ම රැස් කරනවා කායේන කයෙන් වාචාය වචනේ මනසේ. අපේ සිත කය වචනේ කියන තුන් දොරින්ම චේතනා පහළ කරලා මිනිස්සුන්ට කර්ම රැස් කරන්න පුළුවන්. ඒ නිසා පින්වතුනි ඔබේ ජීවිතයේ තුල අපි ගොඩාක් වාසනාවන්ත අපිට ගොඩක් ප්‍රශ්න ඇති. අද ලෝකෙ දිහා ගත්තාම වසංගත රෝග විපත් මිනිස්සුන්ට ජීවත් වෙන්න අමාරු කාලය රටේ ප්‍රශ්න ගොඩාක් පවුල් වල ප්‍රශ්න දරුවන්ගේ ප්‍රශ්න අධ්‍යය ගොඩාක් ප්‍රශ්න ඇති ලෙඩ රෝග කරදර විපත් හැබැයි ලෝකේ කාටවත් නැති වටිනාම පූජනීයම දේ අපිට ලැබිලා තියෙන අපිට සද්ධාව ඇති කරගන්න බුදු කෙනෙක් ගැන සද්ධාව ඇති කරගන්න ලැබුණා. ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය නිතර අපිට අහන්න ලැබුණා. ධර්මයේ ගැන හිත පහදවා ගන්න ලැබුණා. මාර්ගඵලලාභී ශ්‍රාවක සංඝයා ගැන නිතර අහන්න ලැබෙනවා. සද්ධාව ඇති කරගන්න ලැබෙනවා. ඒ වගේම අපිට කොච්චරනම් රුවන්වැලි මහා සෑය අටමස්ථාන සොළොස් මස්ථාන ඒ වගේම ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ අෂ්ටඵල බෝධීන් වහන්සේලා දෙතිස් ඵල බෝධීන් වහන්සේලා සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් චෛත්‍ය කොච්චරනම් මේ වෙනකොට ලංකා භූමිය තුල වැඩ ඉන්නවද? ඒ වගේ මහරහතන් වහන්සේලා වෙනුවෙන් ඉදිවෙන චෛත්‍ය කොච්චර අලුතෙන් සෑයවල් චෛත්‍ය නිතර මිනිස්සු සද්ධාවෙන් බුදුගුණ සිහි කරගෙන ලෝකෙ ඉදි කරනවද? ඒ නිසා අපි බොහොම වාසනාවන්ත කාලයක් මේ ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ අපිට ගොඩාක් පින් කරගන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ නිසා පින්වතුනි නිතර බුදුගුණ හිතන් ඔබට මේ භූමියට ගිහිල්ලා වන්දනා කරගන්න ලැබෙනවා නම් ජීවිතේ විශාල පින. සමහර වෙලාවට ඔබට යන්න බැරි වුණත් අපි හිතමු ඔබ විදේශ රටක ඉන්න කෙනෙක්. සමහර ලංකාවෙම ඉන්නවා කියලා හිතමු එක්කෝ ලෙඩ දුක් හැදිලා එක තැන් වෙලා යාගන්න බෑ රෝද පුටුවක. හැබැයි ඔබ ඉන්න තැන ඉඳන් හරි නිතර බුදුගුණ සිහි කළ වන්දනා කරන්න. ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ සිහි කළේ දිසාවට හැරිලා හිතෙන් වන්දනා කරන්න. නිතර තුනුරුවන් ගැන සිහි කරලා වන්දනා කරන්න. අපේ ජීවිතේ පින් රැස් කරගන්න පුළුවන්. ඒ නිසා පින්වතුනි
සද්ධාව කියලා කියන්නේ කෙනෙක්ගේ ජීවිතේ ධර්මාවබෝධය කරා යන ශ්‍රාවකයෙකුට තියෙන වටිනාම දේ. සද්ධා ධනං ආර්ය ශ්‍රාවකයෙක්ගේ ධනිය තමයි සද්ධාව. සද්ධාවෙන් ඔබ ධනවතෙක් බවට පත් වෙන. සීක බලයක් ධර්මාවබෝධය කරා යන ශ්‍රාවකයා තුළ ඇති කරගත යුතු පළවෙනිම සීක බලේ සද්ධාව. ඒ සද්ධාව නැමැති සීක බලේ ජීවිතය තුළ ඇති කරගන්න ඔබ දක්ෂ වෙන්න. ඊළඟට පින්වතුනේ ඔබේ ජීවිතය තුළ ඔබ පුළුවන් තරම් සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥාදී ගුණධර්ම වඩා ගන්න. බුදුහාඳුරු පෙන්වුවේ ආර්ය ශ්‍රාවකයාගේ ධනෙ සත් ආර්ය ධනෙ සද්ධා ධන. සද්ධාව ඉන්ද්‍රිය ධර්මයක්. තමන්ගේ ජීවිතේ ඉන්ද්‍රියක්. පංච ඉන්ද්‍රිය ධර්ම අතර පළවෙනි මේක සද්ධා ඉන්ද්‍රිය. පංච බල ධර්ම ගත්තත් පළවෙනි මේක සද්ධා බලං. බුදුහාඳුරු පෙන්වුවා මහණෙනි මයි සද්ධාමත්තම් පේමමත්තම්. බුදුරජාණන් වහන්සේ ගැන කෙනෙක්ගේ හදවතේ සද්ධා මාත්‍රයක් ඉපදුනා. ප්‍රේම මාත්‍රයක් ඇති වුණත් සබ්බේතේ සග්ග පරායනෝයි සියලු දෙනා සුගති පරායන වෙනවා කියලා. ඉතින් ඒ නිසා එවැනි උතුම් ධර්මයක් එවැනි වටිනා ධර්මයක් මේ බුද්ධ ශාසනය තුල ලැබිච්ච උරුම වෙච්ච පිරිසක් අපි. ඉතින් ඒ නිසා අපිට ලෝකේ හදන්න බෑ. ලෝකේ වෙනස් කරන්නත් බෑ. ලෝකේ අපිට පේනවා බුදුහාඳුරු බුදු ඇසින් දැක්ක චක්‍රවර්ති සීහනාද සූත්‍රය දිහා ගත්තාම අපිට පේනවා මිනිස්සුන්ගේ ආයුෂ පිරිහිලා පිරිහිලා මිත්‍යා දෘෂ්ටිය වේගෙන් ලෝකේ බලවත් වෙලා මිනිස්සු ආයුෂේ පිරිහෙනවා ලෙඩ රෝගවලට ගොදුරු වෙනවා විපත් වැඩි වෙනවා ලෝකේ මිනිස්සු විනාශේ කරා යන යුගය මේ මිනිස් ආයුෂ අඩු වෙලා අවුරුදු 10ට ලං වෙනකොට මෘග සංඥා පහළ වෙලා මෘග සම් වර්ෂා වැහැලා අන්තක්කල්ප විනාශයක් වෙනවා ඒ පැත්තට මේ ලෝකයන් හැබැයි අපිට ලෝකේ වෙනස් කරන්න බැරි වුණාට අපිට තාම සිහිය නුවණ වීරිය යොදවලා අපේ ජීවිතේ ධර්මයේ තුලින් රැක ගන්න පුළුවන් ඉතින් ඒ පිණිස ඔබ හැම දිනාටම ශක්තිය ධෛර්ය වාසනාව සැලසේවා මේ ලැබිච්ච මනුස්ස ජීවිතය අවසන් වෙන්න පෙර ධර්මානුකූලව ඔබේ ජීවිතේ ධර්මයේ තුල පිහිටලා ආරක්ෂා කරගෙන ඔබ හැම දිනාටම උතුම් ධර්මයේම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා 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 කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා